දෛමුතාලා මේ කටුක ගිම්හානයක ඉඳන්වත් වසන්තය කියන එකව වසන්තය කියන එක ළඟා කරන්න ළඟා කරගන්න උත්සාහ කරන කාලයක වයසක තමයි ඕගොල්ලෝ ඉන්නේ. ඒ කියන්නේ අවුරුදු 18ක් 17ක් කියලා කියන්නේ ජීවිතේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් කාලයක්. සතුරු ආක්‍රමණයක් විදේශීය ආක්‍රමණයක් ආවොත් එහෙම මේ අපේ බාලක බාලිකා පරම්පරාව යුද්ධ කරලා හරි රට බේරගන්න තරම් ඕගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා මොරල් එකක් තියෙන කාලයක්. ඉතින් පුතේ එවැනි කාලයක අපි මේ අභියෝග ප්‍රශ්න කම් කටලු තෝර බේරගෙන අපිට විභාගයට සූදානම් වෙන්න වෙනවා. දැන් 2021 වර්ෂයත් උදා වෙලා නමුත් සමහර අය දන්නෙත් නෑ දැන් මොකද කැලෙන්ඩර් එකක් පාවිච්චි කරන්නෙත් නෑ එළි වෙනවා රෑ වෙනවා දවස කවද්ද දිනේ මොකද්ද කියලාවත් අවබෝධයක් නැහැ. හැබැයි පුතේ කල්පනා කරලා බලන්න 2020 අවුරුද්ද ගෙවිලා ගිය හැටි කොයි විදිහටද කියලා. තමන් පොඩ්ඩක් සිහි කරලා බලන්න ඒක තමන් කොයි වගේ දේවල්ද අත්දැකීම්ද මගේ ජීවිතයට පවරගත්තේ නිකන් දුකෙන් සෝසුසුම් හෙලහෙල හිටියද නැත්නම් ඒවත් එක්ක අධ්‍යාපනයේ හැදෑරුවද. ඒ නිසා කාලය සීග්‍රයෙන් අපිට අහිමි වීගෙන යන බව හොඳට මතක තියාගන්න. එහෙනම් උසස් පෙළ විභාගයේ මේ අවුරුද්දේ දැන් අපි 2021 කිව්වට දැන් මේ අවුරුද්දේ අපි ලියන්නේ සිංහල ප්‍රශ්න පත්‍රය සඳහා උදව් කරන එක අපි දිගින් දිගටම අපේ දරුවන්ට කරනවා. 2022 දරුවොත් අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් තවදුරටත් මේ ප්‍රයෝජන ලබා ගන්න අපේ මේ channel එක ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න. හොඳයි පුතාලා අද මම තෝරගත්තා ඔයගලන්ට උගන්වන්න ඔයගොල්ලොත් එක්ක මේ විනාඩි කිහිපයකදී අදහසක් හුවමාරු කරගන්න මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ වහල්ලු කෙටි කතාව සම්බන්ධයෙන්. මේ වහල්ලු කෙටි කතාවද විශේෂයෙන්ම මාටින් වික්‍රමසිංහ කියන්නේ සිංහල යථාර්ථවාදී කෙටි කතා රීතිය කියන එක ආරම්භකයක් ආරම්භ කරලා විශේෂයෙන්ම පුරෝගාමීෙක් විදිහට සිංහල යථාර්ථවාදී කෙටි කතා රීතියේ පුරෝගාමියා විදිහට බොහෝ විචාරකයන් සලකන්නේ මාටින් වික්‍රමසිංහ සූරීන්. ඉතින් මේ මාටින් වික්‍රමසිංහ සූරීන් තමන්ගේ ගැමි පරිසරය ජීවන අධ්‍යක්ීම් තහ ඔහුගේ තිබෙන මේ විවේක බුද්ධිය තමන්ට දැනෙන හැඟෙන මේ චින්තනය මේ චින්තනමය ගබඩාව එක්ක තමන්ගේ ප්‍රතිභා ශක්තිය මුසු කරලා තාම ලස්සනට මිනිස්සුන්ගේ ජීවිත නිරීක්ෂණය කරලා හරි අපූර්ව කලා නිර්මාණ බිහි කළා. ඒක එක ප්‍රතිඵලයක් තමයි මේ මහල්ලු කෙටිකතා සංග්‍රහය. එයින් උපුටාගත්තු එක කෙටිකතාවක් තමයි වහල්ලු කෙටිකතාව. මේ වහල්ලු කෙටිකතාවේ තිබෙන්නේ බොහොම මේ සංවේදී හෘදයාංගම මානුෂික අත්දැකීමක් සහ මිනිසෙකු හා මේ ගවයෙකු මේ හඳයා කියන ගවයා සහ උපාලිස් කියන ගැමියා අතර තිබෙන මේ හෘදයාග්‍රාහී බැඳීම සංවේදී බැඳීම ඉතාම ලස්සරට ගැමිකමත් එක්ක ගැමි ජීවන සුවඳ ගැමි ජීවිතවල අර්ථ ගැමි ජීවිතවල චර්යා සිතුම් පැතුම් නිරූපණය වෙන ගැමි බසක් ඉතාම ලස්සරට යොදාගෙන කෙටිකතාවක පුතේ විචාරය කරද්දි ඉතාම හොඳින් කෙටිකතාවක විචාරය වෙන්න ඕන තැන් ඉතාම හොඳින් අපිට තේරුම් අරන් රස විඳින්න වගේම කෙටිකතාව විචාරය කරන්නත් උදව් කරන කෙටිකතාවක් විශේෂයෙන්ම කෙටිකතාවක තේමාව එහෙමත වස්තු විෂය ඒකේ තියෙන දෘෂ්ටිකෝණය එතකොට ඊට පස්සේ කෙටිකතාවේ කතා වින්‍යාසය කෙටිකතාවේ චරිත නිරූපණය අවස්ථා සිද්ධි නිරූපණය පසුබිම් නිර්මාණය ඊළඟට මේ වර්ණනා පසුබිම් කියන්නේ වර්ණනා මේ සියලු දේවල් හොඳින්ම අපිට විචාරය කරන්න පුළුවන් කෙටිකතාවක් විදිහට වහල්ලු කෙටිකතාව හඳුන්වන්න පුළුවන්. ඉස්ලාම් පුතේ දැන් මෙතනදී අපි කැමති දැන් මට මතක් වෙනවා දැන් අපේ වගේ රටක තුන්වෙනි ලෝකයේ රටක විශේෂයෙන්ම ග්‍රාමීය සංස්කෘතිය කියන එක දැන් විශේෂයෙන්ම ගැමි මිනිසුන් බහුතරයක් අපේ රටේ ඉන්නවා 60 70ක් ඉන්නේ ගැමියන්. ඒත් මේ ගැමියන්ගේ ජීවිතවල ජීවිතයේ උපතේ සිට මරණය දක්වා අමුතු විදිහේ ඔවුන් තමන්ගේ ජීවිතේ කර්මය කියන සංකල්පයත් එක්ක ජීවිතේ සතුටත් වේදනාවත් මේ සියලු දේ මැදහත් සිතින් දරා විඳ ගන්න ඔවුන් කිසියම් විදිහකින් මේ කර්මය කියන සංකල්පය තමන්ට හද සහ නැනපමණින් පවර ගන්නවා. මෙතනදී ගවයා කියලා කියන්නේ තමන්ගේ ජීවන ගමනට පුතේ කිසියම් විදිහකින් උපමා නැත්නම් දෘෂ්ටාන්ත සපයන උදව් කරන සතෙක්. ඒ වගේම දැන් ගොඩක් වෙලාවට අපි මේ සංසාරය සමාන කරනවා මේ ගවයාගේ පාසලකුණු වල අනුව රියසක කැරකෙනා වගේ අන්නේ රියසක කැරකිලා ඒ ගමන් කරන ගමනට ජීවිත ගමන අපි සමාන කරනවා. ඒත් එක්කම මේ ගවයා කියලා කියන්නේ මහා අමුතු විදිහේ මේ හෘදයාග්‍රාහී ජීවන ගමන් සගයක් විදිහට අපි මේ කවුද මේ ගවයාව හඳුන්වනවා. දැන් මේ කතාව අපිට රසින්දේ මට මතක් වෙනවා මේ ගුණදාස අමරසේකරයන් ලියන අඳුර අපේ දුක නිවාවේ කියන
කවි පන්තියේ ගැල් කරුවෙකුගේ ජීවිතය සම්බන්ධව දැනෙන සංවේදනා හරි ලස්සනට කියාපානවා. එතකොට තමන්ට ජීවිකාව සපයලා දෙන තමන්ට දුකට වේදනාවට සන්තාපයට කමන්ට කියන්න කවුරුත් නැහැ. තමන්ට භාෂණය කරන්න කවුරුත් නැහැ. අහන් ඉන්න කවුරුත් නැහැ. එතකොට මේ හන්දිපත් රුදාවට තෙල් ටිකක් ගන්න කවුරුත් නැහැ. ඉන්නේ එකම වටිනා එකම තියෙන සහනය සබාධම. සබාධම සහ තමන්ගේ ගමන් සහකරු තමන්ගේ ජීවිකාව සපයා දෙන ඒකට උදව් කරන මේ ගවයා. හන්දෑවට උඹ ඉඳගෙන තලු ගහනවා මට ඇහෙනවා. උඹට කලුව හුඟක් හොරද හන්දෑවට නිින්ද යනවා. ඒ සංවේදීකම විශේෂයෙන්ම අපේ ඒ සිංහල ගැමිකමත් එක්ක හදලා තියෙනවා. කරත්තකරුවා සහ ගවයා අතර තියෙන මහා අමුතු විදිය හෘදයාග්‍රාහී හෘදයාංගම සහ සාංශාරික බැඳීමක්ද කියලා අපිට හිතෙනවා. ඒ නිසා අපිට මේ තමාගේ ජීවිත සහකරුට තමන්ට ජීවිතය උපයාස අපයා ගන්න සහාය වෙන මේ ජීවිතයේ උදව් කරන ඒ සගයාට මේ කළගුණ සැලකීම මිත්‍රත්වයේ ගුණ සුවඳ තැවරීම කියන එක අපිට තාම හොඳින් අඳුර ගන්න පුළුවන් තැනක් තමයි මේ ගැල්කරුවා. පුදුම සංවේදීකමක් තියෙන. ඇතැම් මිනිස්සුන්ට එහෙම පුතේ කෘතගුණ සැලකන්නේ නැහැ. තමන්ට උදව් කරපු තමන්ගේ ජීවිතයට උදව් කරපු වචනකින් හෝ උදව් කරපු මිනිස්සුන්ව නොසලකා හරිනවා. ඒ වගේ ගුණමකු සමාජයක මේ ගැමියා සහ ගවයා අතර තියෙන බැඳීමෙන් ඉතාම ලස්සනට මේ කෘතගුණ සැලකීම කියන එක හරි ලස්සනට අපිට කියලා දෙනවා. ඊට පස්සේ බැරිබර කරේතයන් දෙපායට වාරු අරන් ඒ වගේ කවියා කර හපුතල කන්ද නගිනවා කියන ඒ ගීතය ඒක අහලා බලන්න දරුවනේ ඔක සංවේදී මම ආරාධනා කරනවා ඔයගලන්ට මේ කෙටිකතාව රස විඳින්න ඉස්සලා ඒ ගීතය අහන්න. ඒකෙන් තියෙන හරි අමුතු අනුවේදනීය සහ සංවේදී හැඟීම් ගොන්නක් මේ ගැමියා සහ ගවයා අතර තිබෙන මේ සබැඳියාව. හොඳයි, එතකොට උපාලිස් සහ හඳයා අතර තියෙන්නේ ඒ වගේ සබැඳියාවක්. කෙටිකතාව ආරම්භ කරන්නේ මේ ගමක ඒ ගැමි ගෙදරක සාමාන්‍ය ජීවිත චර්යාව ජීවන රටා ගැමි ගෙදරක නිරන්තරයෙන් ඇහෙන වචන සිතුවිලිත් එක්ක ගැමි පරිසරයේ තිබෙන ඒ පාරිසරික සුන්දරත්වය නිරූපණය කිරීමත් එක්ක දැන් එක තැනකදී තමන්ට අවුරුදු ගාණක් අවුරුදු විශාල ප්‍රමාණයක් ජීවිතකාව සරි කරගන්න උදව් කරපු මේ හඳයා මේ කියන ගවයා වයසට ගියාම නාකිනහම ගෙදර බිරින්දෑ යෝජනා කරනවා දැන් අපි ඌ විකුණලා දාමු. ඒක උගෙන් අර්ථයක් දැන් නැහැනේ. ඌට ශක්තියක් නැහැ. ගවයෝ ඉන්නේ බරාදින්න. ඉතින් එහාට ගවයෝ ඉන්නේ බරාදින්න, ගුරුවෝ ඉන්නේ වරාදින්න, අලියෝ ඉන්නේ මේ කොටන් අදින්න කියන මානසිකත්වයෙන් එහාට ගිය ඒකත් එක්ක බැඳිච්ච අලියාටත් හෘදේ වස්තුවක් ස්නායු පද්ධතියක් තියෙනවා. ගවයාටත් එහෙම දැනීම හැඟීම් තියෙනවා කියන තැනට හිතන්නේ අතලොස්සක් විතරයි. අන්නේ මිනිස්සු අපිට කියනවා අපි කියනවා හරිම අතිශය සංවේදී මිනිස්සු කොටාසයක් කියලා. තමන්ට ජීවිතයට උදව් කරපු ගවයාව උගේ කුර ගෙවුනාට පස්සේ උගේ ශක්තිය පිරුණාට පස්සේ විකුණා දාන්නේ මසට කිසියම් විදිහක ගුණමකු හෘදයාග්‍රාහි හැඟීම් නැති අය. ඊට සුපාලිස් කියනවා නෑ නෑ ඌ විකුණන්නේ නැහැ කියලා කියනවා. ඒකෙන්ම ඔහුට මේ තමන්ගේ මේ ජීවිතයට උදව් කරපු මේ වෘත්තීමේ සහකරු මේ හඳයාත් එක්ක තියෙන ඉතින් එහාට ගිය කරුණා මෛත්‍රී සහගත බැඳීමක් කියන එක පැහැදිලි වෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් ඇතැම් ප්‍රියවරු අපි තමු කරත්තකරුවෙක් ගැල්කරුවෙක් තමන් ගවයාව බැඳගෙන කරත්ත බැඳගෙන ගිහිල්ලා තමන් වෙලදාම් කරලා ඌව පැත්තකට දාලා දරුවොත් එක්ක හුරතල් වෙනවා. හැබැයි උපාලිස් එහෙම නෙවෙයි. උපාලිස් හුරතල් කළේ තමාගේ දරුවන් සමග නොව හඳයා සමග. එතකොට ඌගේ දැන් මේ උපාලිස්ගේ දරුවන් හා සමානව මෘදු ගුණයෙන් දරුවන්ට හා සමානව මෘදු සංවේදී ගුණයකින් තමන්ගේ මේ ජීවිතයට උදව් කරන මේ හද මේ තිරිසන් සතාට සලකනවා. ඉතින් ඒක හරිම අපූරු තැනක්. එතකොට දැන් තව තැනක තියෙනවා කෙටිකතාවේ දරුවකු හදන මවකමෙන් හඳයාට සාත්තුකල ඔහු ඌට කිසි කලක නොතැළුවේ. එතකොට මේ දරුවකු හදන මවකමෙන් එතකොට පුතා මේ කෙටිකතාවේ භාෂා ලක්ෂණ පිළිබඳවත් ඔබට මේකෙන් අවබෝධයක් ගන්න පුළුවන්. මේ දරුවෙකුව මවක හදන්නේ ආදරෙන් සෙනෙහසින් දුක දරා විඳගෙන ඉවසීමෙන් තමයි හදන්නේ. එතකොට හඳයාට තමන් දරුවෙකුට වගේ සලකපු විදිහ කෙටිකතාකරුවා කියනවා. එතකොට මේ ගැමියෙකුගේ සංවේදී සිතුවිලි වලින් හික්මවිලා මේ වටිනා ගැමි වටිනාකම් වලින් හික්මවිලා ආගම දහමින් හික්මවිලා එන සංවේදී ගැමියෙක්ගේ ගති ස්වභාව උපාලිසසුරෙන් නිරූපණය වෙනවා. ඒක ඉතාම හොඳ ප්‍රවේශයක් අපේ දරු පරම්පරාවට. ඇතැම් දරුවන්ට තමන්ව දැන් ගවයා නෙමෙයි ගවයා පැත්තකට දාන්නකෝ තමන්ව
මාස 9ක් උසේ තියාගෙන හදලා කිරි සෑයක් පොවල හදපු දාම්මත් අම්මවත් අමතක වෙනවනේ. තමන්ගේ රුධිරයේ අයිතිකාරය තාත්තවත් අමතක වෙනවනේ. ඉතින් එවැනි දරුපරපුරකට මෙවැනි කෙටි කතාවක් එක්ක අපි එන්නත් කරන්න ඕනේ, දරුවන්ට වද්දන්න ඕනේ, දරුවන්ව හෘදයාග්‍රහීව රිද්දන්න ඕනේ. මෙන්න මේ වගේ අදහස් හැඟීම් වලින් තිරිසන් සතුන්ටත් කලහුණ සලකන මිනිස්සු ඉන්න රටක අපි මොනවද කරන්නේ? ඒ නිසා පුතේ දියුණුව කියලා කියන්නේ එහෙම භෞතික ලෝකයක්. අපි අද භෞතික ලෝකයක දියුණුව කියන එකේ අසාර්ථකත්වය අත්විඳිනවා. බහුභාණ්ඩික ජීවිතයේ බහුපරිභෝජනවාදී තිබෙන මේ කාලකන්ණි රෝගී බව අපි අත්විඳිනවා. ඉතින් එහෙම සමාජයක මිනිස්සුන්ට මිනිස්සු සංවේදී වෙලා, සත්තුන්ටත් මිනිස්සු සංවේදී වෙලා ඒ විදිහට ගෙවන ජීවිතයක් අගය කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා ඔය බොහෝ අය විසින් අපිට පවරන නිර්වචනය කරන ජීවිතයකනේ මේ සතුට තියෙන්නේ පුතේ. අපි විසින් අපේ හෘදයට දැනෙන, හෘදයාග්‍රාහීව දැනෙන සංවේදී ගතිගුණත් එක්ක මිනිස්සුන්ට සහ මේ පන තියෙන හැම කෙනෙකුටම සංවේදීව යන ගමන, ඔවුනුත් ජීවීන් කියන හිතලා යන ගමන මම හිතනවා අවසාන වශයෙන් අපිට ආධ්‍යාත්මික වශයෙන් සැනහීමකට, සෑහීමකටපත් වෙන්න පුළුවන්. තව තැනක කියනවා කොන්ද බිදී ඇඳෙහි වැතිරෙන්නට පෙර උපාලි සතියකට වරයක් හර හඳයා කරදීන් නෑව්වේය. එතකොට දැන් සාමාන්‍යයෙන් එහෙම සාත්තු සප්පායම් කරන්නේ බොහොම අඩුවෙන්. Tamange ගවයාට පුළුවන් තරම් උන්ගේ වැඩ ගන්නවා, අර ඌව වැඩ කරන්න ඕන නිසා නඩත්තු කරනවා. දැන් එහෙම දේවල් තියෙනවනේ. සමහර අපිට දැන් ওই කෙටි කතා වල පවා පේනවා, ටෙලි නාට්‍ය වල ඇතැම් හොඳ ටෙලි නාට්‍ය වලින් ප්‍රකාශ වෙනවා පුතේ, Tamange නිවසේ ඉන්න මෙහෙකාර මෙහෙකාරියන්ට පුතේ උදව් කරන්නේ, කෑම ටිකක් දෙන්නේ. ඒ මිනිස්සු මේ කෑම ටික කාලා හොඳට පෝෂණය වෙලා අපේ ගෙවල් වලින් මිදිලා ගිහිල්ලා උඹලා ස්වාධීනව නැගී සිටලා සතෙන් සතේ හරි එකතු කරලා තට්ටු නිවාස හදපල්ලා කියන එකෙන් නෙවෙයි. තමන්ගේ දරුව අහක දාන ඇඳුමක් පරිත්‍යාග කරලා මේ මෙහෙකාරියගේ දුවට ආ මේක ඇඳපන් කියලා මේක අරගෙන ගිහිල්ලා අද ඇඳලා දුක් විඳලා ඉගෙනගෙන කවදා හරි හොඳ මේ 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 ආ ඇඳුම් කඩයක් දාලා හොඳ කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න කියලා හිතාගෙන නෙමෙයි පුතේ. අරගොල්ලන්ව සතුටු කරලා, తాවකාලික වේගොල්ලන්ව සතුටු කරලා තමන්ගේ වැඩේ හරියට කරන්න. කියන්නේ තමන් අපි තමන්ට ශ්‍රමය තව හොඳින් වගුරපන් කියන එක හදන්න තමයි ඒක දෙන්නේ මානසික අල්ලසක් විදිහට. පොතක් අරන් දීලා කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ ඔබ විශ්වවිද්‍යාල ඵලයන් කියලා. එතන ඒ තරම් කුහකයි අපේ වගේ රටක. ධනේශ්වර පන්තියත් කුහකයි, ඉහළ මධ්‍යම පන්තියත් කුහකයි, මධ්‍යම පන්තියත් කුහකයි, මිනිස්සු ගොඩාක් අය එහෙමයි. මම කියන්නේ හැමෝම නෙවෙයි, ඒ කුහකකම ඇතැම් අය තුළ තියෙනවා. ඉතින් එවැනි සමාජයක පුතේ මේ උපාලිස හඳ අතර තියෙන සංවේදීකමින් මේ සංවේදී අසරණ ගැමියා තුළින් ප්‍රකට වෙන්නේ ඒ බව. උපාලිස්ගේ මේ චරිතයේ තිබෙන තව විශිෂ්ටම ගුණාංගයක් මම දකිනවා පුතේ. දැන් ඔහු ලෙඩ ඇඳේ උත්පල වෙලා ඉන්නවා. ඔහුට දැන් හර මේ ගවයව කරත්තේ බැඳලා දක්කලා කීයක්වත් හොයාගන්නත් බෑ. හැබැයි උපාලිස් පුතේ කිසිම වෙලාවක හිතන්නේ නැහැ තමන්ටත් බැරි වෙලාවේ ඔන්න එනං අපි මේ ගවය වෙකුල්ලා කීයක් හරි ගමු කියලා පුතේ. ආ තමන්ගේ බඩගෝස්තරය සඳහා ඒ සතාව විකුණන්නේ නැහැ පුතා. ඒක උතුම් ගුණාංගයක්. සාමාන්‍යයෙන් පුතේ මිනිස්සු බහුතරයක් කරන දේ සාමාන්‍ය හොඳක් වෙන්න පුළුවන්. හැබැයි එතනින් මිදිලා ශ්‍රේෂ්ඨ විදියට හිතන මිනිස්සු ඊට වඩා අතිශය දියුණු දේවල් කරන්න පුළුවන්. එතෙන්ට ඔබට එන්න පුළුවන් නම්, අපේ රටේ මිනිස්සුන්ට එන්න පුළුවන් නම් මේ රට ගොඩාක් සංවේදී හෘදයාග්‍රාහී තැනක් වෙයි. එහෙනම් මම අර අවසාන වශයෙන් කියපු දේ ඔයගොල්ලෝ හොඳට හිතන්න. උපාලිස්ත තිබුණ පුතේ මේ ලෙඩ ඇඳේ ඉඳගෙන කිසියම් සහනයක් ගන්න මේ ගවයව විකුණලා දාන්න. එහෙම කරන්නේ නැහැ. ඉතින් අපි සමහරලාට මෝඩයන් විදිහට පුතේ අපි ප්‍රතික්ෂේප කරන ගැමියන් තුළ අපිට වඩා හොඳ එහෙනම් නාගරිකයන්ට වඩා සංවේදී හැඟීම් බැඳීම් තියෙන්න පුළුවන්. ඒ අතින් ඔවුන් ඇතැම් මිනිස්සුන්ට වඩා පුතේ දියුණුයි කියන එක තමයි අපිට හිතෙන්නේ. හොඳයි. එහෙනම් අපි ඉදිරි සතිවලත් ඔයගලන්ට මේ වගේ වැදගත් පාඩම් මාලාවක් අරගෙන අපේ මේ channel එකෙන් ඔබ හමුවට එනවා. අපිට පුතේ ඔයගලන් මේක ඉගෙන ගන්න දේ පිළිබඳව, ඔයගලට හැඟෙන දේ පිළිබඳව comment එකක් දාන්න, like එකක් දාන්න, subscribe කරමු නේද දරුවෝ අපේ channel එක තවමත් subscribe කරන්න.